ජීවිතයේ ඉස්සරහට යන්න උවමනාවක් තියෙන අභියෝග හමුවේ ගමනක් යන්නම ඕනේ කියලා විශ්වාස කරගෙන ඉන්න අයටයි මේ කතන්දරේ. හුඟක් අය දන්නවා මම මේ දාලා තියෙන රූප සටහන දැක්ක ගමන් මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. නමුත් නොදන්න අයත් හුඟක් ඉන්නවා. ව්‍යාපාරිකයෝ, රැකියාවල් කරන අය, තනතුරෙන් ඉහළට යන්න හිතාගෙන ඉන්න අය, විභාග කරලා ගෙදරට වෙලා ඉන්න අය, ඊළඟට මම මොනවද කරන්න කියලා හිත හිත ඉන්න අය, රට යන්න ඉන්න අය, ඔන්න ඔය වගේ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න ඉන්න අය, මේ කියන හැම වර්ගයකටම දැනගත යුතුම මනෝවිද්‍යාත්මක ඛණ්ඩයක් ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. මේකට කියන්නේ කම්ෆර්ට් සෝන් එක කියලා. සාමාන්‍යයෙන් අපි කරන වැඩමුළු පාඨමාලාවලදී මගේ වෘත්තිය හැටියට මම හැමදාම ක්ලාස් එක පටන් ගන්නේ අලුත්ම බැච් එකකට පළවෙනිම දවසේදී මෙන්න මේ කම්ෆර්ට් සෝන් එක ගැන කතා කරලා. මම ඒක මගේ සහෝදර ගුරුවරුන්ට ශිල්පීන්ටත් කියලා තියෙන්නේ. ඒගොල්ලොත් මේ වැඩේ කරනවා. මොකද මේකෙන් තමයි මේ දෙයක් ඉගෙන ගන්න කෙනා ඔළුව හැරිලා තමන්ගේ රාජකාරිය ප්‍රථම කොටගෙන ඉඳගෙන ඉන්නේ මුළු පාඨමාලාවම අවසන් කිරීමේ එකායන අරමුණෙන්. එයාට දෙකායන අරමුණක් නෑ අතරමඟ දාලා යන්න, දඩබඩ ගාලා ඉවර කරගන්න. ඒ නිසා මේ ඒකායන පරමාර්ථයෙන් ගමනක් යන්න සැලසුම් කරන එක්කෙනාට අත්‍යවශ්‍ය පණිවිඩයක් තමයි මේ කම්ෆර්ට් සෝන් එක. රවුම් කීයක් එක්කද හැදිලා තියෙන්නේ? 1, 2, 3, 4 මේ බෝල හතරක්, වෘත හතරක් ඇතුලේ තමයි මේ කම්ෆර්ට් සෝන් එක තියෙන්නේ. ඊතලයකුත් යනවා මේ රවුම් හතරෙන් එළියට. වර්ණ හතරක් දීලා තියෙන ඉතින් හතරක් කියලා පේන්න. මොනවද මේ? පළවෙනිම පුංචි රවුමේ තියෙන්නේ ගොඩාක් අයගේ, හැමෝගෙම නෙමෙයි, ගොඩාක් අයගේ මේ වෙනකොට ගත කරන සැපවත් ජීවිතේ. පුංචි බිඳුවේ තියෙන්නේ සැපවත් ජීවිතේ. ඒක නිසා තමයි මේ පුංචි බිඳුවේ තියෙන්නේ කම්ෆර්ට් සෝන් කියලා. මේ සෝන් එක කියන්නේ ඔබේ කලාපය. ඔබ අතපය විසි කරලා සැපෙන්, සනීපෙන්, බය නැතුව සුරක්ෂිතව ඉන්න කලාපය තමයි කම්ෆර්ට් සෝන් එක කියන්නේ. මේ සුරක්ෂිත කලාපයේ ඇතුළේ තියෙන දේ දැක බලා ගන්න සමහර වෙලාවට ඔයාට මේ වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් බලන්න වෙයි. අකුරු බොහොම පුංචි නිසා. මේ කම්ෆර්ට් සෝන් එකේ සුරක්ෂිත කලාපයේ, සැප පහසු කලාපයේ ඔයාට දැනෙනවා ෆීල් සේෆ් ඇන් කන්ට්‍රෝල් කියලා කියන්නේ. ඔයාට බොහොම ආරක්ෂාව දැනෙනවා, ඔයාට පරිස්සම දැනෙනවා, ඔයාට හරි පහසුයි මේ කම්ෆර්ට් සෝන් එක ඇතුළේ ඉඳන් සියල්ල පාලනය කරගන්න. ඔයාගාව තමයි සේරම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඔයාට නිකන් ගෙදරට වෙලා හිටියත් සල්ලි හම්බ වෙනවා, වැඩ එනවා, කඩේ වහලා තිබුණත් බිස්නස් ටෙලිෆෝන් එකට එනවා, දොරට තට්ටු කරලා වැඩ කරගෙන යන්න අහනවා. අන්න ඒ වගේ ෆීල් සේෆ් ඇන්ඩ් ඉන් කන්ට්‍රෝල්. ඔයා හරි පරිස්සම්, ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔයා බොහොම සැපට සනීපට ගෙදරට වෙලා ඉන්නවා, නැව ගිලුණත් බෑන්චු. නමුත් ඔයාගේ රවුම ඇතුලේ ඔයා සැපෙන් සනීපෙන් ව්‍යාපාර කරගෙන, රැකියාව කරගෙන, තමන්ගේ ජොබ් එක, තමන්ගේ තනතුර ආරක්ෂා කරගෙන ඔහේ ඉන්නකොට ඔන්න එනවා තරඟකාරයෙක්. මේ තරඟකාරයා සමහර වෙලාවට ඔයාට වැඩිය පුම්බගෙන ඉන්නවා වෙන්න පුළුවන්, ලස්සනට ඉන්නවා වෙන්න පුළුවන්, කැපිලපේ ඉන්නවා වෙන්න පුළුවන්. එයා සමහර වෙලාවට ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ අසලම ව්‍යාපාරික ස්ථානයක් අලුතෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ රැකියා ස්ථානයේ ඔයා හා සමානම රැකියාවකට, ඔයාගේ පල්ලැහැ රැකියාවකට, සමහර වෙලාවට ඔයාගේ තනතුර යටතේ රැකියාවකට ඇතුල් වෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා ආපු දවසේ ඉඳන් ඔබ අසලට, ඔබට දැනෙන්න පටන් ගන්නවා බිය. මෙච්චර කාලයකට තිබිච්ච නැති තරඟයක් ඇතිවේගෙන එනවා. මගේ කඩේට වැඩිය ලස්සන කඩයක් දැම්මා, මගේ ෂොප් එකට වැඩිය ලස්සනට ෂොප් එක ඩෙකරේට් කරලා තියෙනවා, ඇතුලේ ලස්සනට අන්දලා තියෙනවා, මිනිස්සු දැක්ක ගමන් S2 කැපිලා ඇදිලා යනවා, ලස්සන බෝඩ් දාලා තියෙනවා, හොඳ බැනර්ස් ටිකක් දාලා තියෙනවා, ලස්සනට ලයිට් ගහලා තියෙනවා, රෑටත් පේනවා,
මගේ ෂොප් එකට වැඩිය ඒ ෂොප් එක කැපිලා පේනවා. මේ මිනිස්සයා මොනවා හරි මට වැඩිය දෙයක් දන්නවද දන්නේ. ඔහොම වෙනකොට බලන්න මේ විශාල කරගත්ත රවුම ඇතුලේ දෙවනි රවුමට ඔයා ඇතුල් වෙලා ඔයා දන්නේම නැතුව. ඔයාගේ සුව පහසුව දැන් පොඩ්ඩක් අඩු වෙලා බය ඇති වෙලා. ඒ කියන්නේ දැන් ඔයා ඔයාගේ රවුමෙන් පොඩ්ඩක් එළියට පැනලා ඔයා ඉන්නේ ෆියර් සෝන් එකේ. බය ඇති වුණාම සැප නැතුව යනවා. ඒක තමයි ලෝක ධර්මතාවයක්. ඒක බය තියෙන තැන සැක ඇති වෙනවනේ. බය තියෙන තැන ආවේ නිශ්චිතයි. ඊළඟට මට මොනවා වෙයිද? මට බයයි. මට ඊළඟ කකුල තියාගන්න තැන පේන්නේ නැහැ. අවිනිශ්චිතයි. එතකොට බය තියෙන තැන ඇති වෙන අවිනිශ්චිතතාවය නිසා සැක ඉබේටම ඇති වෙනවා. මට ෂුවර් නැහැ. බය තියෙන තැන ඇති වෙන අවිනිශ්චිතතාවයත් එක්ක ඇති වෙන සැක නිසා ඔයා ගන්න තීරණය තමයි මට එපා. මට බෑ. ඕනේ දෙයක් වෙච්ච දෙන් සමහර විට අන්නේ තීරණේ. ඇයි ඔයා ආරක්ෂා වෙන්නමයි උත්සාහ කරන්නේ? නමුත් ඔයාගේ තරඟකාරයා බලවත් නම් ඔයා එන්න එන්න දුර්වල වේගෙන යන්න පටන් ගන්නවා. ඒක ඔයාට දැනෙනවා. වෙනදාට මාසෙකට ලක්ෂයක් බිස්නස් කරපු කඩේට අලුතෙන් ෂොප් එකක් අලුතෙන් බිස්නස් කරන තැනක් ආපු ගමන් තමන්ගේ ක්ෂේත්‍රයට ගැලපෙන 50,000ට 75,000ට ආදායම බහිනවා. සමාජීය ප්‍රශ්නයක් ආර්ථිකමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලෝකෙ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඔයා සසඳනවා. එහා පැත්තට ආපු එක්කෙනා නිසා තමයි මට මේ බිස්නස් අඩුනේ මේ පාර. එතකොට ඒක බයක් සැකක් අවිනිශ්චිතතාවයක් සහ අවසානයේදී එපා වීමකුත් ගිනලා අත්තරලා දෙමිල්ලක් වෙන්නත් ඉඩ තියෙනවා. වහලා දාලා යනවා යන්න මේ මිනිස්සුන්ට බිස්නස් ඇදිලා යනවා. රැකියාවත් ආවට ගියාට එපාවට කරන්නේ. ඉගෙන ගන්න යන තැනත් අධ්‍යාපනය ලබන්න යන තැනත් Tamanට වැඩිය ක්වොලිෆයිඩ් අය ඇවිල්ලා Tamanට උගන්නන විෂයෙම ඉගෙන ගන්නවා. එතකොට ගුරුවරයා උගන්නන දේ ඔයාට වැඩිය අනිත් අයට තේරෙනවා කියලා ඔයා හිතනවා. මානසිකව වැටෙනවා මට නම් බෑ මේ ඇසයින්මන්ට් ලියන්න, මට මේ රිසර්ච් කරන්න බෑ, මේගොල්ලන්ට නම් මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා, ඉංග්‍රීසි ටිකක් හරි මට වැඩිය ඒගොල්ලන්ට පුළුවන්. ඔන්න ඔය වගේ මානසික ඇද වැටීම් ඇති වෙනවා. මේක විද්‍යානුකූලයි, මේක මනෝවිද්‍යාත්මකයි. දැන් ඔයා ඉන්නේ ෆියර් සෝන් එකේ. දැන් ඔයාගේ කොම්ෆර්ට් එක පලා ගිහිල්ලා ඔයාගෙන්. ඒ වෙනකොට බලන්න මේ දෙවනි රවුමේ උඩ තියෙනවා lack of self confidence. ඔයාට කොම්ෆර්ට් සෝන් එකේ ඉඳිද්දි තිබිච්ච ආත්ම විශ්වාසය දැන් ඔයාගෙන් ඈත් වෙලා. ඔයාට ඕන දෙයක් පුළුවන් කරන්න මට කඩේ වහලා තිබුණත් බිස්නස් එනවා. මගේ ජොබ් එකේ මම පුටුවේ ඉඳගෙන හිටියත් මම ගෙදර ඉඳගෙන ඔන්ලයින් කර කර හිටියත් මගේ ජොබ් එක මට ස්ථීරයි කියන ආත්ම විශ්වාසය වඩ නැති වෙලා ගිහිල්ලා. බලන්න අර ඉරෙන් යට තියෙනවා දැන් ඔයාගේ පාඩු වෙනුවෙන්. දැන් ඔයාට සිද්ධ වෙනවනේ පාඩු. ඔයාට අලාභ සිද්ධ වෙනවා. ඔයාට හිත්‍රිද වීම ඇති වෙනවා. ඔයාට කරදර එනවා. දැන් ඔයාට සිද්ධ වෙන පාඩු නිසා ඔයා මේ සාධාරණීකරණයක් කරගන්න යනවා. ඔයා එකට excuses හොයනවා. find excuses. ඔයා සමාවට කාරණා හොයනවා. මගේ කඩේ අරතරන් එච්චර ලොකු නෑ. මං අලුත් ලොකු ඉඩකට යන්න ඕනේ. මං ඉන්නේ මේ පොඩ්ඩක් උඩ තට්ටුවේ. මං පල්ලෙහ තට්ටුවකට යන්න ඕනේ. සාධාරණීකරණය කරනවා. මගේ පෙනුම චුට්ටක් මදි. මං කොණ්ඩේ ගොතලා මේවා කරලා කරාබු දාලා ටැටූ එකක් ගහලා පොඩ්ඩක් ෂෝ එක දාන්න ඕනේ. එයා ඒ වගේ මට ඒ වගේ වෙන්න ඕනේ. මම ඒ වගේ නොවන නිසා. එතකොට දැන් අපි බය වෙලා අපිට ආපු තරඟකාරයට සමහරලාට අපි බය වෙලා මෙච්චර කාලයකට කිසි ප්‍රශ්නයක් නැතුව ඉඳලා තරඟකාරයව ප්‍රශ්නයක් කර නොගත්තත් අන්තිමට තරඟකාරයා නිසා අපිට ඇති වෙලා පුංචි බයක්. අපි excuses හොයලා සාධාරණේ කරගන්නවා මේ අපි පෙරදිලාද කියන එක. ඒ ඇස්සේ ඔයාට ඉඳලා හිටලා හිතෙනවා මට මේක හරියන්නේ නැහැ. මම මේ මිනිස්සයාට තරගයක් දෙන්න ඕනේ. මං ගේම ඉල්ලන්න ඕනේ. නැත්තම් මේක මම මේම හිටියොත් මගේ රස්සාවත් ගහලා යනවා. මගේ බිස්නස් එකත් මේ මිනිස්සයා ගලව ගන්නවා. කස්ටමර් බේස් එකත් මෙයාට ඇදෙනවා. ඉගෙන ගන්නවා නම් හිතෙනවා මේගොල්ලෝ දිහා බල බල ඉඳලා මට මගේ ඉගෙනීමත් නැතුව යනවා. අපි එතකොට මේ සමාවට කාරණා හොය හොය ඉන්නේ නැතුව
අපි මේක කියනවා අපේ ළඟ ඉන්න මිනිස්සුන්ට මෙහෙම දෙයක් වෙලානේ මචං මට දැන් අලුතෙන් මිනිස්සෙක් බහැලානේ මගේ ෆීල්ඩ් එකට මට වැඩි ටාගට් ගන්නවා කම්පැනි මිනිහට මාර ඇට්‍රැක්ෂන් එකක් තියෙන්නේ මාර මේවා එකක් යනවා එහා පැත්තේ ෂොප් එකට අපි අපේ යාළුවන්ට මිත්‍රයන්ට කියනවා මේ වෙලා තියෙන දේ දැන් අපි මානසිකව පොඩ්ඩක් අස්ථාවර භාවයකට ඇවිල්ලා නිසා දැන් අපේ මිත්‍රයොත් අපිට පුදුමාකාර ඇඩ්වයිස් දෙනවා අල්ලා දාපම් මචං ඕය පොඩ්ඩක් ඕම පොඩ්ඩක් දඟලන්න දීපන් ටික කාලයක් ගියාට පස්සේ ඕයි බේටම බහැලා යනවා ආ දැන් අපිට ආපහු පාරක් මොරාල් ඇති වෙන විදිහේ මහා මෝඩ අදහස් අපේ වටේ ඉන්න සමහර මිත්‍රයෝ දෙනවා be affected by others opinions බලන්න රවුමෙති උ චූටියට තියෙනවා මේ මං ලියපුවා නෙමෙයි මේවා මේ ජාත්‍යන්තර කරුණු අපි අපේ තුන්වෙනි පාර්ශවයක් වෙනත් කොහෙ හරි ඉන්න යාළු මිත්‍රයෝ කියන දේවල් වලින් එෆෙක්ට් වෙලා අපේ ගමන ආයා ගියදෙන් කොහොම වැඩි කාලයක් යන්නේ නැහැ කියලා හිත හදාගෙන තාමත් ෆියර් සෝන් එකේ පොඩි අර සැපට හිටපු එක විශාල කරදරයක් කරගෙන අපි ඉන්නවා. අපි දැන් දුන් ඇල්ලුවත් වැඩන්නේ නැහැ. අපි යන්තර මන්තර ගුරුකම් කරත් වැඩන්නේ නැහැ. මොකද අපි ඉන්නේ ෆියර් සෝන් එකේ. නමුත් ඔයාට කවුරු හරි හොඳ යාළුවෙක් හොඳ මිත්‍රයෙක් උපදේශයක් දුන්න නම් මටන් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ගාව මොනවද මේ නැත්තේ එහා පැත්තේ එක්කිනා ගාව මොනවද ඔයාට වඩා වැඩියෙන් තියෙන්නේ ඕක ඇතුලේ ඔයා දකින්නෙම ෂෝ එකයි ලස්සනයි බල්බ් වල එළියයි අර මිනිස්සයාගේ ලස්සන කතා විලාසයයි යා එහාට මෙහාට දුවලා ඕඩර්ස් අරගෙන ටාගට්ස් ගහලා ජොබ් එකෙන් ඉහළට යන එකයි ওই ටිකයි ඇරෙන්න ඔයා දැක්කොත් මේ මිනිස්සයා මට වැඩිය යමක් ඉගෙනගෙන තියෙන පාටයි අන්න නිකමට හරි හිතුනොත් දැනුම තියනවා වගේ තේරෙනවා මෙයාට මට වැඩිය කියලා ඔයා නිර්හංකාරව තීරණය කරනවා මමත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා. ඔයාගේ යාළුවාගේ කල්යාණ මිත්‍රයාගේ හරි හොඳින් උපදෙස් දෙන පුද්ගලයාගේ හරි නිවැරදි උපදේශයක් නිසා ගණන් නොගෙන ඉන්නේ නැතුව ඔයා හිතුවනම් මගේ ස්කිල්ස් මම මීට වැඩිය ඩෙවලොප් කරගන්න ඕනේ මගේ නිපුණතා වැඩි කරගන්න ඕනේ මගේ හැකියාවන් වැඩි කරගන්න ඕනේ මන් දන්න දේවල් වල පරාසය විශාල කරගන්න ඕනේ මම සින්දු කියන්න දන්නවා නම් මම උස්සඳින් සින්දු කියනකොට මගේ කටහඬ ස්වර විකෘති වෙනවා නම් මං ඊට වැඩිය පුරුදු පුහුණු වෙලා මං උස්සඳින් සින්දු කියන්න පුරුදු වෙන්න ඕනේ අන්න ඒ වගේ අපේ නිපුණතා දියුණු කරගන්න අපි හිතනකොටම ඔයා ඇතුල් වෙනවා තුන්වෙනි රවුමට. හරි අමාරු වුණා ඔය තුන්වෙනි රවුමට ඇතුල් වෙන්න ඔයාට. ඇයි ඔයා ලොකු බය තියෙන කලාපයක ඉඳලා දැන් ඔයා ලර්නින් සෝන් එකට ඇවිල්ලා තිනවා. ඔයා තීරණය කරා කියන්නේ යමක් ඉගෙන ගන්න ඔයා දිනුම් කියන එකයි. ඔයාගේ ඊතලයේ චුට්ට චුට්ට ඉස්සරහට යනවා කියන එකයි මේ කියන්නේ. ඔයා ඉගෙන ගන්නවා කියන තීරණයට ආපු වෙලේ ඉඳන් ඔයාට එනවා ඔන්න උඩ තියෙනවා පුංචියට ලියලා මාර අභියෝග deal with challenges and problems සමහර වෙලාවට කකුලෙන්ම අදිනවා යන්න එපා ඕකට ගිහිල්ලා වැඩක් නැහැ උතන්ට ගිහිල්ලා ඉගෙන ගන්න බෑ ඕකේ උගන්නන අය සුදුසුකම් නැහැ ඒගොල්ලන්ට ඔය සර්ටිෆිකට් පිළිගන්නේ නැහැ ඕවා කරාට වැඩක් නැහැ ඔය වගේ දහහක් ප්‍රශ්න ඔය දෙන සල්ලි අපරාධේ ඔවා කොහෙන්ද හොයන්නේ මේ වෙලාවේ කඩේ වහලා ඔයා ඉගෙන ගන්න ගියාම ඒ මිනිස්සුත් අර කඩේට යනවනේ මේ වෙලාවේ ජොබ් එක තියාගෙන නිවාඩු දදා ඔයාට ක්ලාස් යන්න බෑනේ ඔන්න චැලෙන්ජස් මේ චැලෙන්ජස් ගැන හිත හිත හිටියොත් ඔයාගේ ඊතලේ ආපස්සට හැරිලා ඔයා ආයි ෆියර් සෝන් එකට යනවා මේ චැලෙන්ජස් ගැන හිතන් දෙපා මේ චැලෙන්ජස් වලට තමයි ඔයා අභියෝග කරන්න ඕනේ චැලෙන්ජ් ටු චැලෙන්ජස් අභියෝග වලට අභියෝග කරන්න ඒතර ඒවම අනිත් පැත්ත හරව ගන්න ඔයා මේ චැලෙන්ජස් ඔක්කොම බාර ගන්නවා මොකද මෙතන ආවස්තික පිරිවැය අපි කැප කරනවා මෙතනදී ඔයාගේ කඩේට එන බිස්නස් ඔයාගේ ඔෆිස් එකේ සමහර වෙලාවට ඩියුටිස් ඉවර වෙලා ගෙදර ගිහිල්ලා නිදහසේ ඉන්න වෙලාව ඔයා කැප කරනවා අන්න ඒවා කරලා ඔයා යනකොට ඔයාගේ මේ ඉරෙන් පල්ලැහැ acquire new skills ඔයා අලුත් දැනුම පද්ධතියක් ඔයාගේ ඔළුව ඇතුළට එකතු කරගන්නවා අඩේ මෙච්චර කල් මම මේවා දැනගෙන හිටියේ නෑනේ. දැන් මට කර කර හිටපු දෙයට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන්. මම මෙච්චර කල් මොබයිල් ෆෝන් විතරයි හද හද හිටියේ. දැන් මට CCTV හයි කරන්න පුළුවන්. රවුටර්ස් කන්ෆිග් කරන්න පුළුවන්. නෙට්වර්ක් කන්ෆිග් කරන්න පුළුවන්.
වෙන ව්‍යාපාරයක් කර කර හිටියනම් මං ඒකේ තව දුරටත් ඉගෙනගෙන විශේෂයට ආйти දේවල් වලින් තවත් ඔයා සන්නද්ධ වෙලා ඔයා එක්කෝ නිව් ස්කිල්ස් අලුත් නිපුණතා ඔයා බිහි කරගෙන මේම කරනකොට ඔයාට ඉබේටම ආත්ම ශක්තිය අර නැති වෙලා ගිය අන්න ඒක වැඩි වෙනවා ඔයාගේ පරාසය පුළුල් වෙනවා ඔයා කොහෙද හිටියේ කියලා වට තීරෙනවා වා බොහොම පුංචි රවුමක් ඇතුළේ එන සැපට යාන වාහන තියාගෙන ලීස් ගෙවාගෙන රෙන්ට් ගෙවාගෙන සැපට ඉඳලා තියෙන්නේ දැන් ඔයා කොහෙද ඉන්නේ ඔයා කොහොමද ඔයා නිකන් පොඩි බඩි වෑන් එකක් පැද්දනම් ඔයාට දැන් ප්‍රාඩෝ එකක් පදින්න පුළුවන් තරම් ගට්ස් දැන් ඔයා නිකන් net එකේ වාහනයක් හෙව්වත් ලක්ෂ 80ක 90ක 100ක වාහනයක් හොයයි ගට්ස් ඇවිල්ලා ඔයාට එන යට තියෙනවා තවත් පුංචියට extend your comfort zone ඔයා වගේ comfort zone එක තවත් විශාල කරගෙන මොනවා නිසාද ඉගෙන ගත්ත නිසා learning zone එතකොට ඔයා සුදුසුකම් ලැබලා වෙන්න පුළුවන් සමහර වෙලාවට නිපුණතා ලැබලා වෙන්න පුළුවන් සමහර වෙලාවට සුදුසුකම් අත්‍යවශ්‍ය වෙනවා රැකියාවක ඉහළට යන්න නිපුණතා අවශ්‍ය වෙනවා ව්‍යාපාරයක ඉහළට යන්න ඈ ඔයා මේක පහු කරා කියන්නේ ඔයා ඇවිල්ලා ඉන්නවා මොනවා හරි අරමුණක් වෙත ඔයා ඇවිල්ලා ඉන්නවා ඔයාගේ අල්ටිමේට් පර්පස් එකට සමහර වෙලාවට අවසාන ඔයාගේ චැලෙන්ජ් එකට දැන් බලන්න අන්තිම බෝලේ ෆයින්ඩ් පර්පස් ඔයා ඔයාගේ අවශ්‍යතාවය හොයා ගන්නවා ඔයාගේ අවශ්‍යතාවය දැන් එහා පැත්තේ කඩේ කිනා එක තරඟ කිරීම නෙමෙයි දැන් ඔයාට වැඩකුත් නැහැ ඒ කඩේ ඔයාගේ අවශ්‍යතාවය දැන් ඔයාට පල්ලෙහින් ඔයාගේ ජොබ් එකට ඇතුල් වෙච්ච එක්කෙනාට චැලෙන්ජ් කිරීම නෙමෙයි එයාව පාගගෙන යෑම නෙමෙයි දැන් වැඩකුත් නැහැ එයාගේ ඇට්‍රැක්ෂන් එක ඔයාට ඊට වැඩිය විශාල පර්පස් එකක් දැන් තියෙනවා ඔයාගේ හීන තිබුණා නම් ලයිව් ඩ්‍රීම්ස් එහෙම නැත්නම් ලිව් ඩ්‍රීම්ස් ඔය වචන දෙකම ඔයාට ගන්න පුළුවන් ඔයාගේ හීන ඇතුලේ ඔයා සජීවීව දැන් ජීවත් වෙනවා එහෙම නැත්නම් ඔයා හීන හැබෑ කරගන්නවා ඔයාට ඉරෙන් පල්ලෙහ තියෙනවා සෙට් නිව් ගෝල්ස් දැන් මොකට දල්ලපු කඩේ ලොකු ඉද පොඩි ඉද ලයිට් ලස්සනයිද බෝඩ් ෂෝක්ද කියලා හොය හොය ඉන්නේ දැන් ඔයාට ඊට වැඩිය නිව් ගෝල්ස් තියෙනවා ඔයාට බ්‍රාන්චස් 4ක් 5ක් ඕපන් කරන්න තරම් අයිඩියාස් ඇවිල්ලා ඔයාට ජොබ් එකෙන් කැමති නම් ප්‍රමෝෂන් එකක් හම්බ වෙන්නේ නැත්නම් හොඳ ඔෆර් එකකට වෙන කම්පැනි එකකට ජොයින් වෙන්න අදහසක් ඇවිල්ලා ඔයාට ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් ඇවිල්ලා ඔන්න ඔය තත්ත්වයට එනකොට ඔයා conquer objectives අවසාන බිඳුවයි ඔයාගේ ඉතින් ඔය සියලු අභිමතාර්ථ ඔයා ජයග්‍රහණය කරනවා සියලු බාධක සියලු අභියෝග බිඳලා විසි කරලා කුඩු පට්ටම් කරලා දාලා ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඔයා ඉෂ්ට කරගන්නවා බලන්න මේ පුංචි බෝලේ ඉඳන් ලොකු බෝලේ වෙනකන් ඔයාට එන්න කොච්චර කාලයක් යයිද කොච්චර ප්‍රශ්න ඔයාට එයිද කොච්චර අභියෝග වලට ඔයාට මූණ දෙන්න සිද්ධ වෙයිද කොච්චර බයෙන් ඔයාට ජීවත් වෙන්න වෙයිද නමුත් ඔය ඔක්කොම පහු කරගෙන ඔයා ඔතනට ආවා කියන්නේ ඔයා දිනුම් කියන එකයි බලන්න ඔය වැඩේ කරන්න පුංචි කාලයක් අරගෙන ස්ටඩි කරලා මේක හොඳට තේරුම් ගන්න මේක නැවත නැවත අහලා බලන්න මේක කල්පනාවට අරගෙන ඔයා කරන හැම දෙයකටම මේක යොදවන්න මං ඉන්නේ ඔච්චර සැප පහසු කලාපයකද හදිස්සියේවත් මගේ ඉස්සරහා මොකක් හරි ආක්‍රමණයක් ආවොත් මං ඉඳලා තියෙන්නේ කොච්චර පුංචි සැප පහසු කාමරයක හිර වෙලාද කියන එක ඔයාට තේරෙයි මම ජයසිරි දිනුන වෙලා අපි හම්බ වෙමු කොයිදී හරි